ආයුබෝවන් සුපින්වත් සදහැවතුනි අසීමිත ශ්‍රද්ධාවෙන් පහන් සිත් පෙරදරිව විහාරස්ථානයට පැමිණ සීලෙන් සංවරව වත්පිළිවෙත් ඉටු කරන ඔබට ත්‍රිවිධ රත්නේ මහානුභාව සම්පන්න ආශිර්වාදයෙන් සිත ශාන්තියම අත්වේවා මේ දහම් දිවයිනේ සියුතික දහම් ආලෝකය විහිදුවමින් සියල් සතට සිත සදන විහාරස්ථානය අපේ පන්සල බුද්ධ ධම්ම සංඝ යන උතුම් තෙරුවන් වැඩහිඳින මහා ශුද්ධ භූමියයි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වැඩහිඳින බැවින් මෙම පුණ්‍ය භූමිය ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩහිඳින මහා විහාරක් හා සමයි මේ ಪರම පූජනීය විහාර භූමියට ඔබ පා තබන්නේ ඔබේ සිත තුනුරුවන් අභියස නිවාසනහා සුවපත් කර ගැනීමටයි සේරදුන් බෝරදුන් හා බුද්ධ මන්දිරය යන තුන්බෝ පිළිවෙලින් වන්දනා කරමින් අපමණ අධ්‍යාත්මික සෝයක් විඳිමින් කුසල් රැස් කිරීමට විහාර භූමියේ දසතින්ම දිස්වන කෙලිස් මලින් තොර සිත නිවන සුපහන් පරිසරය මහා ආශිර්වාදයක් මැයි පිළිවෙතින් සරු විනයකරුක බෞද්ධයා කිසිවිටකත් පුදබිමේ නිකෙලිස් පරිසරය කෙලිස් මලින් අපවිත්‍ර නොකරයි තෙරුවන් අභියස සැනසුම් සුවපතා පුදබිමට පැමිණෙන සදහැවතුන්ගේ සුපහන් සිතටද බාධා නොකරයි දුටුවන් සිත පහදවයි එයින් උපදින මහා කුසලයෙන් දෙලොවම සැනසෙයි ඔබත් විහාරස්ථානයට පැමිණීමේදී මේ උතුම් පිළිවෙත් අනුගමනය කරන්න සුදු අතින් සැරසී විහාරස්ථානයට පැමිණීම උතුම් පිළිවෙතකි චාම් සංවර සුදු අතින් සැරසී පුදබිමට පැමිණෙන්න පාවහන් ගලවා තනින් තන නොතබන්න නිසි තන ආරක්ෂිතව ක්‍රමවත් පිළිවෙලකට පාවහන් ගලවා තබන්න රථ වාහන නතර කර තැබීමේදී මේ ගැනත් සිතන්න විහාරස්ථානයේ කටයුතු වලට සදහැවතුන්ට හෝ සෙසු වාහන වලට අවිරතා මතු නොවන අයුරින්ද මාර්ග නීති ආරක්ෂාවන අයුරින්ද ඔබ පැමිණි වාහනය නතර කර තබන්න. එවිට නිදහස් මනසින් පුදබිමට පැමිණ වන්දනා කටයුතු සිදු කිරීමට ඔබට ඉඩකඩ සැලසෙනු ඇත. වන්දනා කටයුතු සඳහා විහාර භූමියට පැමිණෙන විට ඔබේ ජංගම දුරකථනය ක්‍රියාවිරහිත කරගන්න. නැතහොත් ශබ්දය නොනගෙනසේ සකසා තබා විහාර භූමියෙන් පිටව යනතුරු පරිහරණයෙන් වැළකී සිටින්න. බිතු සිතුවම් මූර්ති ආදී නිර්මාණ ඇල්ලීමෙන් වළකින්න. ඒවාට කිසිවිටකත් හානි සිදු නොකරන්න. අපගේ හිතසුව පිණිසම පවතින එවැනි නිර්මාණද ගහකොළ ඇතුළු පුදබිමේ රමණීය පරිසරයද ආරක්ෂා කිරීම අප සතු යුතුකමයි. පුදබිමට ඔබ රැගෙන එන දෑ අතර තිබෙන බහැරලන ද්‍රව්‍ය ඔබ විසින්ම බහැරට රැගෙන යාම පවිත්‍රතාව රැක ගැනීමට ලබා දෙන සුවිශාල සහායකි. එසේ නොමැතිනම් විහාර භූමියේ තබා ඇති කසල බඳුන් වලට බහැරලන ද්‍රව්‍ය නිසි ලෙස බහැර කරන්න. කසල බහැරලීමෙන් ලැබෙන පිනද නිකසලයි. පුරාණයේ සිට ශ්‍රද්ධා සම්පන්න බුදුනෝ වන්දනා කටයුතු ආරම්භ කිරීමට පෙර මලුපෙත් ඇමදීම මල්ලාසන පිරිසිදු කිරීම ආදී වතාවත් කිරීමෙන් මහත් කුසල් රැස් කරගත් අපමණ මානසික සුවයක්ද ලැබුවහ. ඔබත් හැකි පමණින් එවැනි උතුම් වතාවත් හුරුවන්න. ආදරණීය දූ දරුවන්ටද ඒවා හුරු කරන්න. පුදබිමේ රැඳෙන වටිනා කාල සීමාවේදී අනුන් කල නොකල දෑ හෝ අනුන්ගේ ගුණ දොස් නොසොයන්න.
බුද්ධානුශාසනය අනුව යමින් තමා පිළිබඳ ප්‍රත්‍යාවේක්ෂණයක යෙදෙන්න. අවබෝධයෙන් මෙම පිළිවෙත් පිළිපදිමින් තුන්බෝ වැඩහිඳින භූමියකදී තුන්දොරින් සංවරව විහාර භූමියේ සුපහන් පරිසරය සුරකිමින් සිත සුවපත් කරගත් ඔබ උතුම් මිනිසෙකි. බුදු සසුන බබලවන සැබෑම බුදුනුවෙකි. තෙරුවන් බෙලින් සියලු දෙවි රැකවරණින් ඔබට සුවසිත ශාන්තියම සැලසේවා.